සරණි දකින්නත් කලින්ම රියාන්ගේ අම්මා සරණි කියන නමට වෛර කරන්න පටන් අරන්. ඒකට හේතුව වත්සලා සරණි ගැන කියලා තියෙන දේවල් කියලා කතාව මුල ඉඳලම බලපු. ඔයාලා දන්නවනේ. ඉතින් සරණිට කොහොමත් රියාන්ගේ අම්මා අකමැති වෙන නිසා තමයි සරණිව බලන්න රියාන්ගේ ගෙදරින් යන දවසේ සරණිට වෙනම නමකුත් දාගත්තේ. දැන් රියාන්ගේ නංගි නම් සරණි දැකපු වෙලාවේ ඉඳලම සරණිට ලොකු කැමැත්තකින් තමයි ඉන්නේ. ඒත් රියාන්ගේ අම්මනා සරණිලගේ ගෙදරින් යන්න පිටත්ුණු අන්තිම තත්පරෙත් හේුවේ සරණිලගේ ගෙවල් වල අඩුපාඩු. ඉතින් සරණි කොච්චර ලස්සන කොච්චර හොඳ කෙල්ලෙක් වුණත් රියාන්ගේ අම්මගේ හිත දිනා ගන්න එක නම් ලේසි වෙන්නේ නැහැ. දැන් රියාන්ගේ අම්මා දන්නවා සරණිලගේ නෑදෑය කොළඹත් ඉන්නවා කියලා. ඉතින් ඊළඟට ඒ අය ගැන තොරතුරු හොයන්න පටන් ගනි. අන්න ඒ නිසා සරණිට සිද්ධ වෙනවා එයාගේ ඇත්තම අම්මයි තාත්තයි ඉක්මනින්ම මේ කසාදෙට කැමති කරගන්න. එයාගේ නම දැනට වෙනස් කරගත්තා කියලා කියන්නත් සිද්ධ වෙනවා. ඒ වගේම රියාන්ගේ සරණිගේ කසාදෙට රියාන්ගේ අම්මගේ කැමැත්ත ලැබෙන්න නම් අම්මලගේ උදව් ඕනි කියලාත් කියන්න සිද්ධ වෙනවා. කතාවේ දිගින් දිගටම බොරුවෙන්ම ගේම ගහනවට වඩා බොරුවට වැඩි ආයුෂ නෑ කියලා ඔප්පු කරලා ඇත්තම කියන්න සිද්ධ වෙන තැනට මේ කතාව ගලාගෙන යනවා නම් මම ගොඩක් කැමතියි. ඉතින් ඔයත් ඒ දෙයට කැමති නම් මගේ මේ වීඩියෝ එකට ලයික් එකක් දාගෙන යන්න. ඒ වගේම ඔයා චන්දිට අලුත් යාළුවෙක් නම් චන්දිව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලත් ආදරෙන් මතක් කරනවා.